ස්වාමින් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ අවංකයෙහි සමාගමේ ඉන්න දෙවියන් වහන්සේ කියලා. මගේ සහෝදරය සහෝදරිය අද දවසේ ඔබ අපි බලන්න යන දේ වචනය හිතෝපදේශයේ 28 18 වෙනි පදේ කියනවා ඇද නැති කමින් හැසිරෙන්න ගැලවේ. ඒ තමාගේ මාර්ගවල වංක වූ තනත්තා හදිසියෙන් වැටෙන්නේය. දැන් ඇද නැති කම නැත්තම් අපිට තව විදිහකට කතා කරනවා නම් නිර්දෝෂ තනත්තා අවංක තනත්තා එයාට ගැළවීමක් දිනවා කියලා බයිබලේ කියනවා. හැබැයි වංක කෙනා හදිසියෙම වැටෙනවා කියලා කියනවා. දැන් මේ අපේ ජීවිතයේ තියෙන ඇදතැන් අපිට සෝදිසි කරන්න තියෙන ක්‍රමය මොකද්ද? පිළිවෙල මොකද්ද? දේව වචනය. ඒක ළඹය. ඒක කැඩපත. ඒක මිම්ම. අපිට හැම වෙලෙම දේව වචනයෙන් පෙන්නනවා අපේ ජීවිතේ කොතනද ඇද වෙලා තින්නේ. ඉතින් ඇද දෙයක් හොයාගන්න නම් එකම මාර්ගය තින්නේ කෙලින් තින දෙයක් එක්ක තියලා බැලුවම තේරෙනවා කොතනද ඇදේ තින්නේ කියලා. විශේෂයෙන්ම අපේ ගමන උන්වහන්සේත් එක්ක යන අපේ ගමන අපේ හැසිරීම ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක ඇද නැතුව හැසිරුණා. අපේ ගමන ඔබගේ මගේ කිතුණු ගමන දැන් කොච්චර කාලයක් ඇවිල්ලා තියෙනවද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මේ ගමන හෘද සාක්ෂියට එකඟව දෙන්නේ මගේ සහෝදර සහෝදරිය. දැන් පළවෙනි යොහාන් පොතේ අපිට මතක් කරන්නේ ඒකයි. අපේ සිත අපිට දෝෂාරෝපණය නොකරනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට නිර්භීතකම තියෙනවා. ඒ කියන්නේ මම හරි විදිහට යනවා කියලා මගේ සිත මට දෝෂාරෝපණය කරන්නේ නැත්තම් ඒ කියන්නේ දේව වචනයට අනුව දේවාචනීයට අනුව තමයි හෘද සාක්ෂිය අපි විමසලා බලන්න ඕනේ. සංස්කෘතියට අනුව නැත්නම් මගේ ජීවිතයේ ඒ කාරණාවට ඒ පසුබිමට අනුව එහෙම නෙමෙයි. දේව වචනයට අනුව මගේ හෘද සාක්ෂිය මට දෝෂාරෝපණය කරන්නේ නැද්ද? එහෙනම් දෙවියන් වහන්සේ ඉදිරියේ මට නිර්භීතකමක් තියෙනවා. හැබැයි මගේ හිත හදවත මට දෝෂාරෝපණය කරනවා කියලා කියන්නේ මගේ මාර්ගයේ දේව වචනයට එකඟ නැහැ. එතකොට එකඟ නැති මාර්ගයක ගමන් කරොත් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ හදිසියෙන් වැටෙනවා කියලා කියනවා. කඩා වැටීමක්, ජීවිතේ පසුබෑමක්. ඉතින් මගේ සහෝදර සහෝදරිය අද දවසෙත් අපි සෝදිසි කළ බලමු. එලිදරව් පුතේ දෙවෙනි පරිච්ඡේදයේ කිව්වා වගේ නුඹ වැටී සිටින්නේ කොතනින්ද කියා සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් නැවත කරන්න කියලා. එකෙන් උන්වහන්සේත් එක්ක ඇතිවෙච්ච ආදරණීය බැඳීම, උන්වහන්සේත් එක්ක ආදරයෙන් ගමන් කිරීම කොතනද දුර්වල වෙලා තියෙන්නේ? ඒ දුර්වල තැන අඳුරගත්තා, ඒක නැවත පිළිසකර කරගත්තා, නැවත උන්වහන්සේත් එක්ක අපි ගමන යනවා. එතකොට ඒ මාර්ගයට උන්වහන්සේ සතුටුයි. එතකොට ඒ මාර්ගේ උන්වහන්සේගේ වචනයට එකඟයි. ඉතින් ඒ මාර්ගවල හැසිරෙමු. ස්වාමීන් වහන්සේගේ මාර්ගවල හැසිරෙන තැනැත්තේ ආශිර්වාද ලද්දෙක් කියලා ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.